And now, live at 7. අයිබෝවන් ලයිවට් 7 සරණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරිද්‍ර ජයලා මම තිලිනි පෙරේරා අපි අදත් මුලින්ම බලමු සිරස්තල උමා ඔයේ කාන්දුවට හේතුව හෙළිවේ නියඟේ හේතුවෙන් පානීය ජලයටත් මිලක් නියම වෙයි කොත්මලේ විහාරස්ථානයක නිදන් කොල්ලයක් පිළියන්දල බැංකු කොල්ලේ CCTV සාක්ෂිය ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්න ඉතිහාසයේ පුරාවට උමා ඔය නිසලව ගලා ගියේ කවියන්ට කවි සිතවිලි පවා මතු කරමින් ඒත් මෑතක ඉඳන් උමා ඔය කිව්වහම මතක් වෙන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන ආන්දෝලනාත්මක ව්‍යාපෘතියේ පමණයි මේ ව්‍යාපෘතිය නිසා සිද්ධ වෙච්ච හානි ගැන හොයන්නට අවසානයේදී ජනපෙත්තුමා නොබීචියානු විශේෂඥවරු අපේ රටට ගෙන්වා ගත්තා. ඒ විශේෂඥවරු අද ඔවුන්ගේ කටයුත්ත අවසන් කළා. එෙහිදී නිර්දේශ රාශියක් ඔවුන් ලබා දුන්නා. මේ උමා ඔය ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව. එකී නිර්දේශ පිළිබඳව අප ගෙන එන විශේෂ වාර්තාවයි මේ. උමාය බහුකාර්ය ව්‍යාපෘතිය පසුගිය කාලයේ පුරාම දැඩි ආන්දෝලනයකට ලක් වූ ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවිල ආශ්‍රිත ප්‍රදේශවල නිවාසවල ඉරිතැලීම් එවැගේම ලිං සිඳියම් 2014 වර්ෂයේ සිට වාර්තා වුණා. මේ ගැටලුව මුල් කරගනිමින් අවස්ථා කිහිපයකදී උමාය ආශ්‍රිත ජනතාව උද්ඝෝෂණවල නිරත වුණත් ඊට විසඳුම් නොලැබුණු තැන පසුගිය ජුනි මාසෙත් ජූලි මාසෙත් බණ්ඩාරවිල මේ ආකාරයෙන් උණුසුම් වුණා. බණ්ඩාරවිල උද්ඝෝෂණයත් සමග ඒ සම්බන්ධයෙන් නවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව සෙවීමට අමාත්‍ය මණ්ඩල කමිටුවකුත් පත් කළා. කමිටුවේ නිර්දේශය වුණේ උමාය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජලකාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ පිරිසකට බාර දිය යුතු බව. ඒ අනුව නොවේජියානු භූවිද්‍යාඥ බෙන්ට් අගඩ් මහතා ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා කැඳවනු ලැබුවා. නොවේජියානු විශේෂඥවරයා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව සකස් කළ වාර්තාව ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දී තිබෙනවා. ඔවුන් අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ශක්්‍යතා අධ්‍යයනයකින් හා පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උමගෙහි ජලය කාන්දු වීම සහ අදාළ ප්‍රදේශයේ භූගත ජලය සිඳියාම සිදුව ඇති බව. එමෙන්ම උමගේ කැණීම් කටයුතුවලදී ඒ වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේප කර ජලය කාන්දු වීම වැළැක්වීම පමණක් සිදු කර ඇතත් එය ප්‍රමාණවත් නොවන බවද ඔවුන් සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. උමගේ ඉදිරි කිලෝමීටර 4 හමාරේ කැණීම් කටයුතු සිදු කිරීමට පෙර වක්‍රාකාරව සිමෙන්ති ආලේප කර හැකි යන්ත්‍ර භාවිත කළ යුතු බවත් එහිදී දැනට භාවිත කරන සිමෙන්ති වලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිත කළ යුතු බවත් එම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. නොවේජියානු භූ විශේෂඥවරයා පෙන්වා දී තිබෙන්නේ උමංග මාර්ගයේ කැණීම් කටයුතු ජනාවාස සහිත ප්‍රදේශවලට යටින් සිදුවන බැවින් වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය බව සෙල්ලම් පිස්තෝල පෙන්නලා පිළියන්දලදී බැංකුවක් කොල්ල කෑවේ පෙරේදා ඒ කොල්ලය CCTV කැමරාවල සටහන් වෙලා තිබුණු විදිහයි මේ පිළියන්දල නගරයේ පිහිටි මෙම පෞද්ගලික බැංකු ශාඛාව කොල්ල කෑමට ලක් වූයේ පෙරේදා පසොරුවේ යතුරු පෙදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලේ සිදු කර තිබුණා ඔවුන් බැංකු ශාඛාවට ඇතුළු වී තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් කළු ගලක් සහ පිහියක් පෙන්වා බැංකු ආරක්ෂකයින් බියවද්දමින් මෙලෙස බැංකු ශාඛාවට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනා රුපියල් 519,100 මුදලක් පැහැරගෙන පලා ගියේ මේ ආකාරයෙන් සිද්ධිය සැලවීමත් සමග මොරටුව සහකාර පොලිස් අධිකාරී සමන් ජයසේකර මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියා. පිළියන්දල පොලිසිය නිලධාරීන් ඇතුළු කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කළේ ඒ අනුවයි. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
උමාඔය වාර්තාවේ නිර්දේශ පිළිබඳව අපි ඔබට මුලින්ම අනාවරණය කළා මේ නිර්දේශයන් මේ වාර්තාව මේ සියල්ල ජනාධිපතිතුමා වෙත බාර දීම සිද්ධ වුණේ අද එතෙන්දී ජනාධිපතිතුමා සඳහන් කළෙත් සොයා නොබලා සිද්ධ කරන බොහෝ දේවල් වල ප්‍රතිඵල බොහෝ වෙලාවට අහිත කරවන බවයි මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ නිසි ශක්්‍යතා අධ්‍යයනයකින් තොරව උමාඔය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදු ඇති දුෂ්කරතා ඉතා ඛේදජනක බවයි මෙම ගැටලු निराකරණය කරගනිමින් ජනතාවට සහන සැලසීමට රජය අදිෂ්ඨානශීලීව කටයුතු කරන බවද ජනාධිපතිතුමා එහිදී පැවසුවා ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ දේශපාලන තීන්දුව මත හදිසියේ ක්‍රියාවට නැංගවූ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වූ පීඩාකාරී තත්වය ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වැදගත් පාඩමක් ලෙස ගත යුතු බවයි ඉදිරියේදී මධ්‍යම පළාත තුල ක්‍රියාත්මක කිරීමට නියමිත කිලෝමීටර් 22ක් දිගැති උමගක් සහිත ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තවදුරටත් විශේෂඥ වාර්තා ලබා ගැනීමට තමා අපේක්ෂා කරන බවද එතුමා සඳහන් කළා උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදු ඇති අසිරුතා පිළිබඳව අවධානය යොමු කරමින් හදිසියේ සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ජනාධිපතිතුමා නොවේජියානු විශේෂඥවරයාට සිය ස්තුතියද පළ කළා කතරගම දේවාරයේ ඇසල පෙරහැර මංගල්‍ය මේ දිනවල පැවැත්වෙනවා කඳ සුරිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්න ඊයේ අගමැතිතුමත් කතරගමට ගියා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුහුණු මහා කතරගම දේවාලයට පැමිණියේ ඊයේ පසුවරුවේදී කතරගම පුදුබිම වෙත පැමිණි අග්‍රමාත්‍යවරයා ප්‍රථමයෙන් කිරිවිහෙර රජමහා විහාරස්ථානයේ වෙත පැමිණ කිරිවිහෙර වැඳපුදා ගත්තා අනතුරුව දේවාල භූමියට පැමිණි අග්‍රමාත්‍යවරයා අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහා දේවාලය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා අනතුරුව අග්‍රමාත්‍යවරයා කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹීමටද එක් වුණා මේ අතර හින්දු ආගමික චාරිත්‍ර අනුව සිදු කරන වේල් පෙරහැරට එක් වූ අග්‍රමාත්‍යවරයා එහිදී ආශිර්වාද ලබා ගත්තා. අද ගාලුමූදුරු පිටියෙන් ආරම්භ වූ පෙරහැර බම්බලි පිටිය කදරේෂන් කෝවිල දක්වා ගමන් කළ අතර ඒ අතර වාරයේදී අරලියගහ මැදුර අසල සිට පෙරහැර පිළිගැනීමට අග්‍රමාත්‍යවරයා එක් වුණා. මීටියාගොඩ කියන්නේ පහුගිය කාලේ අපරාධ සහ මිනීමැරුම් කිහිපයක්ම එක දිගට සිද්ධ වෙච්ච පැත්තක්. ඒකෙන් හින්දා පොලිසිය හැම වෙලාවෙම මීටියාගොඩ දිහාට ඇහැ ගහගෙනයි ඉන්නේ. එවැනි සූක්ෂම ඇස නිසා ඊයේ පොලිසියට කොටු උණු දෙන්නෙක් ගැනයි මේ විස්තර. අපරාධ රැසකට සම්බන්ධ බවට සැකපිට එක් සැකකරුවෙකු ඊයේ පසොරුවේ අත්අඩංගුවට ගෙනුනේ මීටියාගොඩ දිස්කෙම්ගම ප්‍රදේශයේදී. ඒ පොලිස් විශේෂකාරී බලකායට ලැබුණු තොරතුරකට අනුවයි. සපියා නැමැති අන්වර්ත නාමයෙන් හැඳින්වෙන ඔහු වැඩිදුර විමර්ශන සඳහා මීටියාගොඩ පොලිසියට බහර දී තිබෙනවා. පුද්ගල ඝාතන දෙකක් සහ කොල්ල කැම් කිහිපයක් සම්බන්ධයෙන් එම සැකකරුට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය විසින් පවතින බවද පොලිසිය සඳහන් කළා. මේ අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී හෙළි වී ඇත්තේ ඔහු සන්තකයේ තිබූ මිලිමීටර් 9 උණ්ඩ යෙදිය හැකි ස්වයංක්‍රීය පිස්තෝලයක් බටපොල ප්‍රදේශයේ අයකුට රුපියල් 80,000කට අලෙවි කර ඇති බවයි. ඒ අනුව එම පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 මිනිත දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පහුගියදා යාපනයේදී පොලිස් නිලධාරීන්ට පහර දීලා තිබුණේ යතුරුපැදි පහකින් ආපු කල්ලියක්. ඒ කල්ලියේ තවත් කෙනෙක් ඊයේ රෑ පොලිසියට කොටු වුණා. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සන්නද්ධ කල්ලියේ ප්‍රහාරයට ලක් වූයේ පසුගිය ජූලි 30 වෙනිදායි. යතුරුපැදි පහකින් පැමිණි සන්නද්ධ පිරිසකගේ පහර කෑමට ඔවුන් ලක් වූයේ පැමිණිලි විභාගයක් සඳහා යමින් සිටියේදී. සිදිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුනේ පසුගිය පළමුවෙනිදායි. ඔවුන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම අතර ලබන 10 වෙනිදා හඳුනා ගැනීමේ පෙරිටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර සිදිය සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගෙනුණු දෙදෙනාත් ඊයේ යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන් දින 3ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට එෙහිදී අධිකරණයේ පොලිසියට අවසර ලබා දුන්නා. බටීර කොකුවිල් ප්‍රදේශයේ පදිංචි 18 වියති පුෂ්පරාසා ඩක්ෂන් නැමැත්තා ඊ රාත්‍රියේ අත්අඩංගුවට ගෙනුනේද මෙම සිද්ධියට අදාළවයි. ඔහු අද යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 2ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ නාරාහේම්පිට පොලිස් රෝහලේ සහ මන්නාරම රෝහලේ.
මෙහෙම ආණ්ඩුවක් ලොවෙත් දැකලා නැහැ. ලොවි ගහෙත් දැකලා නැහැ. අඩුම ගානේ ගිනිගත් හේන පොලෙත් දැකලා නැහැ. මේ අද කියන කතාවල තියෙන කතා වලින් එකක්. කියන කතා. මේ අපේ ගම්මුල ජනතාවට ගෙයක් හදන්නම නිවාස අධිකාරිය ණයක් දෙන්නේ ලක්ෂයයි. මුදල් ඇමතිගේ මාසේ ගෙවල් කුලිය ලක්ෂ 14000මාර. ඒවා ගෙවලා තියෙන කවුද? අර්ජුන ඇලුන්සියස්. දැන් පසුගිය රජයේ කාලෙත් චෝදනා බොහෝ වශයෙන් මැති ඇමතිවරුන්ට ඉදිරිපත් වුණාට නීති ක්‍රියාත්මක වුණේ නැහැ. අපේ රජයේ කාලේ නීති ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න මේ ආණ්ඩුව ඇවිල්ලා රටේ දේපල විකුණගෙන යනවා. දැන් ගිය මාසේ වරාය වික්කා. දිරුමුණාවලෙන් දන් දෙන්න ආදම. තිරුගුණාමලේ වරාය දුන්නා මේක දැම්මම ඔයලට මේ යාපනේ යන ගම්ම බෑ මොකක්වත් කරන්න හම්බන්තොට වරාය චීනෙට විකිණීමට එරෙහිව ඔන්න පටන් ගන්න තැන හැබැයි මේක මාධ්‍යකින්වත් කිව්වේ නෑ පෝට් සිටිය නැවත බේරගත්තා කියලා එදා මහින්ද මහත්තයා පෝට් සිටිය චීනට ලියලා දුන්නා එතරේ නැවතුණා හැම තැනම හොරගම් කරනවා මෙහිම ආණ්ඩුවක් නම් අපි ලොවෙත් දැකලා නෑ ලොවි ගහෙත් දැකලා නෑ අඩු ගානේ ගිනිගත් තේනේ පොලෙත් දැකලා නෑ මිත්‍රවරුනි මේ වගේ තකතිරු ආණ්ඩුවක් නෑ බලන්න ආණ්ඩුව ඇතුලේ මණ්ඩලයේ කචල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගරු මන්ත්‍රීවරු විදියට අපි සියලු දෙනා අද ඒකමතිකව තීන්දුව කළා තියෙනවා රවි කරුණායක මැතිතුමාට විරුද්ධව විශ්වාස භංගයට සහයෝගය දක්වන්න අපි කණ්ඩායමක් හැටියට තීරණයක් ගන්නවා විශ්වාස භංග යෝජනාවේදී ඡන්දය පාවිච්චි කරන්නේ කෙසේද කියලා ඒ හින්දා අපේ මුළු කණ්ඩායමම ඒකමතික තීරණයක් අනුව තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොර ගොඩාක් ඉන්නවා. මෙහේ මම දැන් දේශපාලනට ඔය ඇවිල්ලා ඉන්න කට්ටිය කොහොමද දේශපාලනට ආවේ කියලා බලන්නකො. කරපු රස්සා මොකද්ද? ව්‍යාපාරය මොකද්ද? බැංකුව ගිනුම් පරීක්ෂා කරලා බලන්න. යම් චෝදනාවක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන එක තමයි සදාචාරය. එහෙන් බැලුවොත් සෑහෙන දේශපාලඥයෝන්ට ඉල්ලා අස්වන්නේ සිදු වෙනවා. නිදන් හොරුන්ගේ ඉලක්ක බවට පත්වෙන්නේ පුරා විද්‍යා වටිනාකමක් තියෙන වෙහෙර විහාරස්ථාන. ඊයේ කොත්මලේ පැත්තේ පන්සලකුත් නිදන් හොරුන්ගේ කොල්ල කෑමකට ලක් වෙලා මේ පුඩලු උය පුසුල් පිටිය රජමහා විහාරස්ථානයයි මෙහි දාගබක් කඩා කිසියම් පිරිසක් එහි තිබූ නිදන් වස්තු සොරාගෙන ගොස් ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී නිදන් වස්තු සොරාගත් පුද්ගලයන් විහාරස්ථානයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩා උපකරණයද සොරාගෙන ගොස් තිබෙනවා දුටුකැමන රජතුමන් විසින් රාජාභිෂේකයේ ලැබීමෙන් අනතුරුව එය සිහිවීම පිණිස මෙම විහාරස්ථානයේ ඉදිකර ඇති අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇති විහාරස්ථානයක්. නිදන් හැරීම සඳහා පැමිණි පුද්ගලයන් විහාරාධිපති පියනන්ද හිමියන් සහ පන්සලේ සේවයට සිටි පුද්ගලයෙකු ගැටකසා මෙම සොරකම සිදු කොට තිබුණා. හතර දිනක් පමණ තම දොර කඩාගෙන මගේ කාමරයට ඇතුළු වෙන්නට යෙදුනේ. අපේ අත් දෙක බැඳ දෙපා බැඳ කටවල් බැඳලා අපිව සිර කරන්නට යෙදුනා. කරදර කරන්නට එපා. එහෙම වුණොත් කරදර වෙයි කියන වචනය ප්‍රකාශ කරලා තර්ජනය කරලා මෙහි තිබුණු පුරාවස්තුන් ඒ කොල්ලකරුවන් පැහැරගෙන ගිහිලා තියෙනවා. නමුත් විහාරස්ථානයේ තිබූ මිලකල නොහැකි දඹරන් පිළිමය සොරුන් විසින් ගෙනගොස් නොමැති බවයි පුඩලු ඔය පොලිසිය සඳහන් කළේ. ඒකබද්ධ විපක්ෂය රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න යනවා. මේ වෙද්දිත් ඒ යෝජනාවට මන්ත්‍රීවරු අත්සන් කරලා ඉවරයි. නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අත්සන් කළේ නැහැ. මෙන්න ඒකට හේතුව. අපි ඒකාබද්ධ විපක්ෂයම ඉල්ලලා තියෙන එකයි විශ්වාස භංග යෝජනාව සහ ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලා සිටින්න හැමෝම අසං කරන්න ඕනේ නැහැ මම පිරිසක් ඇති කරාම ඒකාබද්ධ විපක්ෂය මම ඡන්ද දෙන්න යන්නේ පාර්ලිමේන්තුවේ මෙතෙක් වෙනකම් මම ඡන්ද දීලා නැහැ ඒක ඒකාබද්ධ විපක්ෂයෙන් ගත්ත තීන්දුවක් මම නම් දැනුවත් නැහැ පුවත්පත්වල නම් තිබුණා. ඉතින් මම පුවත්පත්වල කී තියෙනවා කිව් අය කියලා ලොකු අකුරෙන් දැල්ලා ඊට පස්සේ රවි කියලා දිනවා නෑ මට එහෙම එකක් කිව්වේ නෑ කියලා. ඉතින් කාරු කියන එක ඇත්තද කියලා අපි දන්නේ නෑ. මම දින්න අක්කර විකුණලා නෑ. බදු දින්නේ. ශැංගිරිලා හොටලේ අරගෙන තියෙන පුද්ගලික ඉඩම. ඒ පනත අපි වෙනස් කරානේ ඊට පස්සේ පුද්ගලික ඉඩම් පිටරැටියන්ට විකුණන්න බෑ කියලා පනතක් ගෙනාවා. ඉතින් මේ ගැටි ආණ්ඩුව ආපු ගමන්ම ඒක විනාශ කරා ආපහු මහින්ද සමරසිංහ ඇමතිතුමා අද මහනුවරට ගියා හම්බන්තොට වරාය ගිවිසුම ගැන මහනාහිමිවරු දැනුවත් කිරීම තමයි ඒ ගමනේ අරමුණ උනේ
අම්බදර වරාය ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වරාය නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද පෙරවරුවේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නායමයන් බැහැදුටුවා. මේක කිසිසේත්ම විකිනීමක් නෙමෙයි. අදුදීමක් පමණයි. අනිතර අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ද බැහැදැකීමෙන් පසු පැවසුවේ ගිවිසුම ඉතා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. කැබිනට් මණ්ඩලයේ හොඳ සංශෝධනයක් ගෙනාවා. අපිට අයිතිය තියෙන්න ඕනේ ඕනම වෙලාවක මේ ගිවිසුම සංශෝධනය කරන්න. රටේ යහපත ඒකත් දැන් අතුල් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ පාර්ලිමේන්තුවට මේ අස්සම් කරපු ගිවිසුම ඉදිරිපත් කරලා විපක්ෂයට විවාදයක් පවා ලබා දීලා විනිවිදභාවයකින් මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත ආරම්භ කරන්න. කොළඹ වරායට මේකෙන් හානියක් වෙනවද? සිංගප්පූරු වරායට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කොළඹ වරායට නම් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සැඩ හිරු රැසින් ඉරි තලාගිය මුඩුබිම් හින්දා මේ වෙද්දී මතුවලා දෙන ප්‍රශ්න බොහෝමයි. මේ වෙද්දී අපේ රටේ ලක්ෂ 12කට වැඩි පිරිසක් මේ මහා නියන් සායෙන් හින්දා පීඩාවටපත් වෙලා සමහරුන්ට බොන්න වතුර ටික ගන්න හැතැම්ම ගානක් යන්න වෙලා. උතුරු මැද උතුර වයඹ සහ නැගිනහිර බොහෝ ප්‍රදේශවලට මෙම නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව ලක්ෂ 12කට ආසන පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව සිටිනවා. බොහෝ ප්‍රදේශවල ජනතාවට සිදු වෙ ඇත්තේ බීමට ජලය සොයා සතපුම් ගණන් දුර ඇවිද යාමටයි. මේ නොච්චියාගම විලච්චිය ප්‍රදේශයේ අද දක්නට ලැබෙන තත්වය. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවයන් සපුරාලු ජලාශ රැසකට අත්පැති ඉරණමයි මේ. බීමටවත් ජලය සපයා ගැනීමට නොහැකි ජනතාවට සතියකට වරක් පමණ බවුසර් මගින් ජලය බෙදා හැරෙනවා. ඔබතුමාලා සතියකට සැරේද නාන්නේ? අපි දැන් බඩගින්නේ වේලක් කෑවොත් අනිත් වේල කන්නේ කොහොමද කියලා බොහොම දුකසේ ජීවත් වෙන්නේ. අක්කරාඩි 15400ක ජල ධාරිතාවකට හිමිකම් කියන පුත්තලම තබ්බෝව ජලාශයේ අදවන විට ඇත්තේ අක්කරාඩි 250ක පමණ ජල ධාරිතාවක්. වනාන්තර තුල ඇති වැව් පවා සිඳී ගොස් ඇති බැවින් වනසතුන් පවා දිවා කාලයේදීත් තබ්බෝව ජලාශයට පැමිණෙන ආකාරය දැකගත හැකි. බීමට ජලය නොමැතිකමින් පුත්තලමේ බොහෝ ප්‍රදේශවල ජනතාවට අද සිදු ඇත්තේ ජලය මිලදී ගැනීමටයි. බොන වතුර ඔක්කොම සල්ලි වලට ගන්න ඕනි. ගල් කඩපු වලවල් වල එකතු වෙලා තියෙන වතුර තමයි නාන්න තියෙන්නේ. සතෙකුට බොන්නවත් වතුර නැහැ. අප වාර්තාකරු සඳහන් කළේ ජල සම්පාදන මණ්ඩලයෙන් පුත්තලම නගරයට නල ජලය මුදා හැරෙන්නේද දින දෙකකට වරක් පමණක් බවයි. යාපනයේ දිස්ත්‍රික්කයටද නියඟය දැඩි ලෙස බලපා තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ 13000කට ආසන පිරිසක් මේ වන විට පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර 2100 වසර වන විට දකුණු ආසියානු රටවල ජනතාවට දරාගත නොහැකි උෂ්ණත්වයක් ඇතිවිය හැකි බවටද නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒක 2100 නෙමේ, ඊට පෙරවෙන්නත් හැකියාවක් තියෙනවා. අපි ඒ සඳහා සූදානම් වීමක් විය යුතුයි. හැබැයි අපිට නිසි කළමනාකරණ ක්‍රමවේදයන් නැහැ. ඇත්තටම ආපදා කළමනාකරණ ක්‍රමවේදයන් නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම හින්දා අපේ අගේ රටවල් වලට වෙන හානිය විනාශ විශාල වෙන්න පුළුවන්. මේ නියඟයේ දරුණුකම දැනෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි, වනසත්තුත් ඒකෙන් පීඩා විඳිනවා. ඒ පීඩා විඳින වනසතුන් නිසාත් මිනිස්සු අවසානයේ තවත් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. පවතින වියලි කාලගුණයත් සමග ජලය සොයා මෙලෙස වන අලින් ගම්වැදීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මෙලෙස ජීවිත අවධානයට මුහුණ දී ඇත්තේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ පලාගල මිරිහම් පිටිය කිරිඳවත්ත ගල්කීරියාගම දෙන්නෑම සහ උදුරු වයන ප්‍රදේශවල ජනතාවයි. හැමදාම අලි මේ ඊයේ පෙරේද පුංචි ළමෙක් මැරුවා. ඔය ට ඉස්සර කී දෙනද අන්ට 25ක් විතර මේ ප්‍රදේශයෙන් මරලා තියෙනවා. ඒ අලියා අල්ලන්ඩ වනජීවි මහතුරු ඇවිල්ලා බමුණුගම පන්සලේ කඳ උඩ බැඳගෙන හිටියා. වනජීවි ඇමතිතුමා කෝල් එකක් දීලා කියලා තියෙනවා අලියා අල්ලන්ඩ බම් එක අහිංසක අලියෙක් කියලා. ඒ ඇමතිතුමා කොහොමද මේක දන්නේ? ඒ ළමයා මරන්න යනවා මම බලාගෙන හිටියන්. කහල්ල පල්ලකැලේ රක්ෂිතේ සිටින වන අලින් රාත්‍රී කාලයේ විවිධ ප්‍රදේශවලට පැමිණෙන්නේ ප්‍රදේශයේ කුඩා වැව් සියල්ල සිඳී ගොස් ගහකොළද වියලි මිනිසා මතුව ඇති ආහාර හිඟය හේතුවෙන්. වනාලීන් ගම්වැදීම නිසා මේ ප්‍රදේශවල ජනතාවගේ දේපළ සහ වගාවන්ට සිදු වී ඇති හානියයි මේ. ගල්කිරිය ගම වනජීවි නිලධාරීන් සවස් කාලයේ ගම්වදින වනාලීන් පළවා හැරියද රාත්‍රී කාලයේදී සතුන් නැවත ගම්වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මතින් මත්තු විට බොහෝ අයට තමන් කරන කියන දේවල් ගැනවත් ඉන්න හිටින්න ඕන විදිය ගැනවත් සිහි කල්පනාවක් නැහැ. මේ කෙනෙක් පිළියන්දලදී පොලිසිය ඉස්සරහා බමන මතින් නැටු නැටුම් පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ඊ රාත්‍රියේ රතවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට මාර්ග නීති උල්ලංඝනය වන අයුරින් නවතා තිබූ වෑන් රථයක් හමු වී තිබුණා. එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට එහිදී දැකගත හැකි වුණේ අධික ලෙස බීමතින් සිටි අයෙක් වෑන් රථය ධාවනය කර තිබූ බවයි. ඒ අනුව වෑන් රථය සමග රියදුරුද පිළියන්දල පොලිස් ස්ථානයට රැගෙන ගියා. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි රියදුරු වෛද්‍ය පරීක්ෂණය සඳහා පිළියන්දල දිසාරෝහල්ට යොමු කර තිබෙනවා. බීමතින් රියපදවා ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා. නමුත් රියදුරු බලපත්‍රයේ වෙනුවට තිබී ඇත්තේ එහි ඡායා පිටපතක්. එමෙන්ම එම බීමත් රියදුරු ප්‍රදේශයේ රියදුරු පාසලක සේවයේ නිරත අයෙක් බවද පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. පොලිසිය පැවසුවේ පොලිස් ඇප මත එම රියදුරු මුදා හැරීමට පියවරගත් බවයි. ඉදිරියේදී එම රියදුරු අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළා. සුපිරි වාහන වලින් ප්‍රවාහණය කරන සමහර දේවල් සුපිරි නැහැ. මේ කියන්නේ යන්නේ සුපිරි විදිහට කරපු ජාවාරමක් ගැන හෙළිවුණු තොරතුරු. සුකූපභෝගී මෝටර් රථකින් ඉන්දියාවෙන් ගෙන් වූ ගංජා තුගයක් ප්‍රවාහණය කරන බවට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ඊයේ සවස ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ දියුලපිටිය මාර්ගයේ නිල්පනාගොඩ ප්‍රදේශයේදී මෙලෙස රථවාහන වැටලීමක් සිදු කළා. එෙහිදී මෝටර් රථයක් තුල තිබී ඉන්දියාවෙන් ගෙන් වූ ගංජා කිලෝග්‍රෑම් 5ක් වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සොයාගත් අතර පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත්තා. අතරංගුරගත් සැකකරුවන් දෙදෙනා කටුවන ප්‍රදේශයේ පදිංචි කරුවන්. මෙම සැකකරුවන් කලක සිට කටුවැල්ලගම, මර්ධගහමුල, දුනුගහ, කඩවල, නාරම්මල සහ කුරුණෑගල යන ප්‍රදේශවලට ගංජා ප්‍රවාහනය කර තිබෙනවා. පසුව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අතරංගුරගත් සැකකරුවන් දෙදෙනා ඉන්දියාවෙන් ගෙන් වූ ගංජා තුගේ සමගින් සිය බහරයටගත් සුකූපභෝගී මෝටර් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිසියට බාර දී තිබුණා. එම සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ලබන නවවෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා. This is live at 7. විරාමයෙන් පසු ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ බිස්කට් වේදිකාවට දැන් පැමිණි සීක්‍රගාමි රසයේ මංචි පොටේටෝ ක්‍රැකර්. People's Leasing and Finance only සමාගම් අතර පළමු වැනියා. අනතුරු වලට රයක් දවාලක් තැනක් නොතැනක් නැහැ. ඒ වගේම අනතුරු වලට ජීවිතවල වටිනාකම පිළිබඳ කිසිම තැකීමකුත් නැහැ. තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම මැදේලිය ප්‍රදේශයේදී අද අලුයම 4:45ට පමණ සිදු වූ රියානතුරකින් හිමිනමක් අපවත් වුණා. මාතර වැලිගම් ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණමින් සිටියදී හිමිනම ගමන්ගත් මෝටර් රථයේ රෝදයක සුළං බැස තිබුණා. එහෙත්වෙන් වාහනේ රෝදය මාරු කිරීමට රියදුරා මෝටර් රථය නවතා බැස යාමත් සමග හිමිනමද මෝටර් රථයෙන් බැස සිට ඇති බවයි අප වාර්තා කර පැවසුවේ. එම අවස්ථාවේදී පිටුපසින් පැමිණි වෑන් රථයක හිමිනම ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. මෙම අනතුරින් අපවත් වුණේ හුංගම කුඩා ගම්මාන හත ප්‍රදේශයේ සම්බෝධි විහාරයේ වැඩ සිටි මහව සද්ධානන්ද හිමියන්. උන්වහන්සේගේ දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලේදී සිදු කළා. සිදුව සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා අද හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු පසුව අගනුකර පැලැස්ස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ පසු ලබන 14 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග වුණා. යහපාලන ආණ්ඩුව ආවේ දූෂණයට තිත තියන්න. ඒ නිසා මේ අත දූෂණයට එරෙහිව මිසක කිසිම වෙලාවක එසවෙන්නේ නැහැ.
මේ බලාපොරොත්තුව ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා. සැමට සෙවන යලි පිබිදෙමු උදා ගම්මාන වැටස්ථාන යටතේ මනුරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදි වූ මනාභරණගම අද ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. නිවාස 33 කින් සමන්විත මෙය දිවයිනේ ඉදි වූ 35 වෙනි ආදර්ශ ගම්මානයයි. බලයේ සිටින අපි මතක් කර ගන්නට ඕන අපි ආවේ යහපාලනයක් දියත් කරන්න. අයහපත් පාලනයක් දියත් කරන්නට. අයහපත් පාලනේ තමයි පන්නල දැන්. හොරකම් කරන්නේ නැතුව ඒ හොරකමටත් ලක් වෙන සල්ලි ටික අපි ජනතාවට පූජා කරනවා කියන ඒ මහා තේමාව තුල තමයි ප්‍රබල ජනාධිපතිවරයෙක්ව ගෙදරය. අපි ජනතාවගේ කරපිටින් මේ পদවි තාන්න මාන්න පට්ටම් වලට ඒ ජනතාවගේ ඒ පරම පවිත්‍ර ජනවර අපි කිසිසේත්ම කෙලසන්නට හොඳල ජනතාවගේ විශ්වාසය භංග වුණොත් අපි හැමෝටම පුළුවන් බඩු ටික එකතු කරගෙන අර විපක්ෂයේ ගෙදරට යන්න යහපාලන රජයේ අපි කිසිම කෙනෙක් දූෂණයට පක්ෂව අත උසවන්නේ නැහැ කැලෑබද ප්‍රදේශ එලිපෙහෙලි කරලා ගොවිතැන් කරන්න සමහරු පුරුදු වෙලා ඉන්නවා හැබැයි ඒ ගොවිතැන් අතරේ කරන සමහර වැරදි වැඩත් ඉඳ හිට හරි හෙලි වෙනවා උගුල් නටවා මස් පිණිස මුවන් මෙරු පුත්කලින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට මත්තල මල්ලාර ප්‍රදේශයේදී එම සැකකරුවන් නීති විරෝධී ලෙස කැලෑ ප්‍රදේශ හෙලි කරමින් ගොවිතැන් කරන අතරතුර මෙලෙස සතුන් දඩයම් කරන බවට ලද තොරතුරකට අනුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබෙනවා ඒ අනුව ඝාතනය කළ මුවෙකුගේ සිරුරක් සමග සැකකරුවන් සිය බහරයට ගැනීමට ඔවුන්ට හැකි වුණා එහිදී අතරංගුවටගත් සැකකරුවන් තිස්සමහාරාම සහ සඳුන්ගම යන ප්‍රදේශවල පදිංචි කරුවන් ඔවුන් හෙට හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි වල්ලපට්ට අල්ලගත් අවස්ථාව ගැන අපේ රටේ ඕනතරම් අහන්න ලැබෙනවා. නමුත් මේ කියන්නේ යන්නේ අපේ රටේ ලොකුම වල්ලපට්ටා තොගය අල්ලගත් අවස්ථාව පිළිබඳව. ඊයේ රෑ කටුනායකදී මේ වල්ලපට්ටා අල්ලගත්තා. නීති විරෝධී ලෙස වල්ලාපට්ට තොගයක් රටින් පිටකිරීමට උත්සාහ කළ සිව් දෙනෙකු ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. විදේශ රටකට අපනයනය කිරීමට උත්සාහ කළ විශාලතම වල්ලාපට්ට තොගය මේ වන බවයි රේගුව සඳහන් කළේ. සැකකරුවන් ඊ රාත්‍රී මෙම වල්ලාපට්ට තොගය මුම්බයි හරහා ඩුබායි දක්වා රැගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් වුණේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසුවේ සැකකරුවන් එම වල්ලාපට්ට තොගය ඉතා සූක්ෂම ලෙස ගමන් මළුවල සංගවා තිබූ බවයි. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලනාංශයට ලැබුණ තොරතුරකට අනුව ඒ මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් අද ගුවන්තොටුපළේදී පිටත් වීමේ පර්යාන්තයේදී ගුවන් මගින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. කිලෝග්‍රෑම් 116ක් බරැති වල්ලාපට්ට තොගයක් සූදානම් කර තිබුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ මගින් මේ පරීක්ෂා කර ගුවන් යානයට නිර්දේශ කර තිබූ භාණ්ඩ තොගයක් අතර තිබී තමා මේ පරීක්ෂණ සොයා ගැනීමට හැකුණේ. මෙලෙස රේගු බහරයටගත් වල්ලාපට්ට තොගෙහි වටිනාකම රුපියල් ලක්ෂ 116ක්. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 21, 45, 35 සහ 60 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්. එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 7 බැගින් දඩ නියම කර ඔවුන් මුදා හැරි බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. රේගු බහරයටගත් වල්ලාපට්ට තොගය රාජසන්තක කෙරුණා. පහුගියදා නල්ලූර් පැත්තේදී සිද්ධ වුණු වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකුට ජීවිතය හිමි වුණා. මේ පොලිස් නිලධාරියාගේ පවුලේ අයට පොලිස්පතිවරයා ලබා දීපු පොරොන්දුවක් දැන් ඉෂ්ට වෙලා. යාපනය නල්ලූර් ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පොලිස් සැරයෙන් සරත් හේමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 22 වෙනිදායි. ජීවිතක්ෂයට පත් වූ හේමචන්ද්‍ර මහතාගේ දේහය හලාවත පිහිටි ඔහුගේ නිවසට රැගෙනීමෙන් පසු එහි පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට හේමචන්ද්‍ර මහතාගේ බිරිඳ එක් කරගන්නා බවයි. විශේෂ අවස්ථාවක් හැටියට සලකලා නිලධාරියන්ට නැවත රාජකාරී කරන්න ඉඩ සලසලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. සරත් හේමචන්ද්‍ර මහතාගේ බිරිඳ මීට අවුරුදු කිහිපයකට පෙර පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත වූ නිලධාරිනියක්. පුතා හම්බෙන්නේ දිදී මේ දූ බලා ගන්න කෙනෙක් නැතුව තමයි මම නැතර වුනේ. මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දී තිබූ පොරොන්දුව අද වෙන විට ඉටු වී තිබෙනවා.
ඒ සරත් හේමචන්ද්‍ර මහතාගේ බිරිඳව යලි පොලිස් සේවයට එක් කර ගැනීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් කොමිසමට යොමු කළ නිර්දේශයට අනුමැතිය ලැබීමත් සමගයි. සාමාන්‍යයෙන් සේවය හැරගිය නිලධාරීන් නැවත සේවය පීඨයේදී අනිශ්චිත කාල සීමාවක් තුළ ඉල්ලීම කරලා නැත්නම් ඒ ගැන සැලකිලිමත් කෙනෙක් නැහැ. නමුත් මේ අවස්ථාවේදී ප්‍රේමචන්ද්‍ර මහතාගේ සේවය ඇගීමක් හැටියට සැලකලා කුමුදුනි මහත්මිය නැවත සේවය පීඨන්න පොලිස් කොමිසම සභාව තීරණය කළා. එලෙස පොලිස් සේවයේ නිරත වීම සඳහා වූ අනුමැතිය ලැබීම පිළිබඳව අද උදෑසන ස්වර්ණ වාහිනියේ අද දවස වැඩසටහනට සරත් හේමචන්ද්‍ර මහතාගේ බිරිඳ මෙලෙස අදහස් දැක්වුවා. ගොඩක් සතුටුයි ඉතින් මෙච්චර ඉක්මනට මට සේවය ලබා දුන්නට පොලිස්පතිතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මාස 3ක් නම් ඉන්න වෙනවා මට දැම්ම යන්න බෑ. මහත් එක දාන කටයුතු ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි මගේ යන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. දියමන්ති වෙනුවට මතුණු ජල ගැල්ම ලොවම කෙටියෙන් රුසියාවේ දියමන්ති පතලක මෙම අනතුරු සිදු වුණේ පතල තුලට හදිසියේ ජලය ගලා එමත් සමගින් ඒ වන විට පතල තුල සේවකයන් 100කට අධික පිරිසක් සේවය කරමින් සිට තිබෙනවා. කෙසේ වෙතත් පතල අයත් සමාගම සඳහන් කළේ ඔවුන් බොහොමයක් මුදා ගැනීමට සමත් වූ බවයි. නමුත් තවමත් සේවකීන් 8 දිනකු එතුළ සිර වී සිටින බව විදේශ වාර්තා සඳහන් කරනවා. පතල හිමි සමාගම පවසන්නේ ඔවුන් සිර වී සිටි බවට සැකකළ ස්ථානය පරීක්ෂා කළත් කිසිවෙකුත් හමු නොවූ බවයි. ඒ හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. මේ වන විට එම දියමන්ති පතල පිහිටි සකුෂියා දිස්ත්‍රික්කයේ මෙර්නි ප්‍රදේශය තුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. කියුබික් මීටර් ලක්ෂ 3ක පමණ ජල දහරතාවක් මෙම පතල තුළට ගලා විත් තිබෙන බවයි වාර්තා වන්නේ. විශ්ලේෂකයින් එම ප්‍රමාණය සමකරන්නේ ඔලිම්පික් තරඟ පැවැත්වෙන පිහිනුම් තටාක 120ක දහරතාවකටයි. පරාචි අඳුරු සේවනලි අතරේම නිමාවුණු ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරඟයේ 3 වෙනි දවස ගැනයි මේ. අද උදෑසන තරගයේ ආරම්භ කරන විට කඩලු දෙකක් දැවී ලකුණු 50ක් ලබා සිටි ශ්‍රී ලංකා පළමු ඉනිම අද දිවා ආහාරයට පෙර ලකුණු 183කට සීමා කරන්නට ඉන්දියා පන්දු යවන්නන් සමත් වුණා. නිරෝෂන් දික්වල ලකුණු 51යි. අන් කිසිදු පිටිකරුවෙකුට ලකුණු 30 සීමාවටවත් ළඟා වීමට ඉන්දියා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. සුපිරි පන්දු යවීමක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින් කඩලු 5ක් බිඳ හෙළුවා. මේට අමතරව ජඩේජා සහ ශමී කඩලු 2 බැගින් දවා ගත්තා. පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩලු 9ක් දැවී ලකුණු 622ක් රැස් කළා. මේ අනුව ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 439ක් පිටුපසින් සිටමින් දෙවෙනි ඉනිම ආරම්භ කළා. උපුල් තරංග සමගින් දිමුත් කරුණාරත්න ඉනිම ආරම්භ කළත් තරංග ලකුණු 2කට දැවී ගියේ ඉන්දියාව ජයග්‍රහණය කරා පහසුවෙන් ගමන් කරන බවට ඉඟි පළ කරමින්. නමුත් මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකින් දෙදෙනෙකු වාර්තා කළ සුපිරිම සමදතාව සනිටුවන් කරමින් දෙවෙනි කඩුල්ලට දිමුත් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 191ක සමදතාවක් ගොඩනැගුවා. මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 3 වෙනි ශතකයේ වාර්තා කරමින් ලකුණු 110ක් රැස් කළා. ඔහුගේ ඉනිම 4:17 වර්ණවත් වුණා. දිමුත් කරුණාරත්න දෙවෙනි ඉනිමේදී සාර්ථක වුණේ නොදෙවි ලකුණු 92ක් රැස් කරමින්. සඳ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසුණු මාලින්ද පුෂ්ප කුමාර නොදෙවි ලකුණු 2යි. දිනේ නිමාවන විට ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම කඩලු 2ක් දැවී ලකුණු 209ක් ලෙස සටහන් වුණා. මේ අනුව ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 230ක් රැස් කළ යුතු අතර ඔවුන් අතැතිව කඩලු 8ක් ඉතිරි වී තිබෙනවා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා. යලි හමුවීම රාත්‍රියේ 9:30ට. ඔබට සුබ රාත්‍රියක්.